ඔබ සැමට සුබ දවසක්. අද මම ඔබ සමග කතා කරන්න යන්නේ මේ වීඩියෝ එක හරහා අපි කොහොමද insert text කියන එක ගැන insert text එකක් අපිට word එකේ වුණ තැනක text එකක් දාගන්නේ කොහොමද කියලා ඉගෙන ගන්නයි යන්නේ. ඒකට insert table එකේ තියෙනවා insert table එක නෙමෙයි insert tab එකේ තියෙනවා toolbar එකක්. ඒකේ මෙතන තියෙනවා text කියලා area එකක්. මේ text කියන area එකේ තියෙනවා මෙතන තියෙනවා text boxes තියෙනවා ඊළඟට word art තියෙනවා drop cap තියෙනවා. අපි අද කතා කරන්නේ ඔය තුන ගැනයි මෙතනදී අපි කතා කරන්න යන්නේ. text box කියලා කියන්නේ මේ click කරපුවම කොහොමද වෙන මේ ආකාරයෙන් අපි මෙතන මේ උදාහරණයක් වශයෙන් මේ click කරොත් අපිට තර box එකක් යන ඒ box එකේ මට ඕන දේ type කරන්න පුළුවන්. මේ ආකාරයෙන් type කරන්න පුළුවන්. මේකේ තියෙන විශේෂත්වය තමයි පුතේ අපිට මෙහෙම click කරලා මේ text එක කොහට කරලා ඕම අදගෙන යන්න පුළුවන්. ඒ වගේම මේක box එකක් ආකාරයෙන් එන නිසා මට ඕන නම් මේ box එක color කරන්න මෙන්න insert කරන්න කලකිරීමක් කරන්න පුළුවන්. ඒ වගේම මේකට outline එක දාන්න පුළුවන් විදිහට drop මේ හදා ගන්න පුළුවන්. ඒක ඉතින් ඒ නිසා තැන් තැන් වල මෙහෙම ගෙනිහිල්ලා අතහැරලා අපිට මේක තබා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඒ වගේම තමයි අපිට ඕන නම් මේකක්වත් නැතුව ඒ කියන්නේ auto shape fill එකට ගිහිල්ලා no fill කියලා දාලා outline එකට ගිහිල්ලා no outline කියලා දාලා අපිට මේක උදිරේ සාමාන්‍ය text එකක් කියන විදිහට අපිට array යන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපිට ඕන විදිහකට අපිට text එකක් movable text එකක් හදා ගන්න පුළුවන් වීම මේකේ තියෙන එක විශේෂත්වයක් තමයි. ඊළඟට අපි ගත්තොත් එහෙම insert එකේ තියෙන මේ word art කියන එක ගත්තොත් word art එකේ තියෙන විශේෂත්වය තමයි අපිට design කරපු ඒ කියන්නේ decorated word එකක් අපිට ඕන විදිහකට ඕන හැඩයකට ක්ලික් කරලා මෙන්න මේ ආකාරයෙන් අපිට දාන්න පුළුවන්. බොහෝ දුරට මේක වචනයක් දෙකක් හෝ කීපයක් පමණයි මේ සඳහා භාවිත කරන්න නිසා ෂේඩ් එකක් වගේ ගන්න මෙන්න මේ ආකාරයෙන් පාවිච්චි කරන්න. ඒතර මේක අපිට සිලෙක්ට් කරපු ගාම ටූල් බාර් එක යන ෆෝමැට් ටූල් බාර් එක. ෆෝමැට් ටූල් බාර් එකෙන් උත්තර ඉස්සලා කරා වගේම අපිට විවිධ ඩිසයින්ස් කරන්න පුළුවන්, ෂේප්ස් චේන්ජ් කරන්න පුළුවන් මේ ආකාරයෙන්. රයිට්? තමන්ට ඕන ඕන විදිහට හැඩ තල වෙනස් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට සකස් කර ගැනීම තමයි අපි මේ text එකක් word එකට දාගන්න නිකන් heading එකක් වගේ දාගෙන අපිට ඕන විදිහට just කරලා තියන්න පුළුවන්. හැබැයි මේකත් අපි ඕන ඕන තැනට ගෙනියන්න නම් අපිට picture එකක් කළා වගේ මේක ගෙනියන්නත් බෑ. මේකත් අපි අනිවාර්යයෙන්ම select කරලා format tool එකට ගියා. මේකේ තියෙන wrap tool එක wrap tool එකෙන් එක ටැප් කරලා in front of text කියන රැප් එකට කියලා ක්ලික් කරොත් තමයි අපිට මේකත් එහාට මෙහාට move කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ආකාරයට word එකක් අපිට දමා ගැනීමේ විශේෂත්වයක් තියෙනවා. එහෙනම් අපිට පුළුවන් insert කියන menu එකේ තියෙන text කියන ටැප් එකෙන් text box එකක් දාගන්න. ඒ වගේම තමයි මේ වගේ වචන කීපයක් දාලා අපිට word art එකක් දමා ගැනීමේ හැකියාව තියෙනවා. ඒකම අපි කතා කරනවා කියලා කිව්වේ ඊළඟ දේ තමයි drop cap කියන එක. දැන් ඔයගොල්ලෝ කියන drop cap එක මෙතන active වෙන්නේ නැහැ. එහෙනම් drop cap එකක් active වෙන්න නම් අපිට අනිවාර්යයෙන්ම paragraph එකක් තියෙනවා. paragraph එකක මුල් ස්ථානයට තමයි drop cap එක active වෙන්නේ. එහෙනම් අපේ මේ cursor එක කොහොමද පේන්නේ? මෙන්න මේකත් මෙන්න මේකට අපි cursor එක කියන්නේ. මෙන්න මේ cursor එක අනිවාර්යයෙන්ම කොහේ හරි paragraph එකක් මත තිබුණොත් පමණයි paragraph එකක් තුළ කොහේ හරි තිබුණොත් පමණයි මේක active වෙන්නේ. එහෙමනම් එකින් අදහස් කරන්නේ ඒ අදාළ paragraph එකට drop cap එකක් දාන එකයි. මොකද්ද මේ drop cap එකක් කියලා කියන්නේ? drop cap එකක් කියලා කියන්නේ යම්කිසි paragraph එකක පළවෙනි අකුර ලොකුවට ලබා ගැනීම. ඔය පත්‍රවලම මොකද දැකලා තියන එක ලොකු අකුරට ලබා ගැනීම තමයි drop cap කියලා කියන්නේ. හැබැයි බලමු මේ දෙවෙනි paragraph එකේ u කියන වචනේ y අකුර ලොකුවට ගන්න තමයි drop cap එක මම ටික් කරලා ගන්න. නැත්තම් මෙන්න මේ ආකාරයෙන් තියෙනවා. අපි ඔක් ක්ලික් කරොත් අපි මේ ආකාර drop cap ගන්න පුළුවන්. මේක අපිට වෙනස් කරගැනීමේ හැකියාව තියෙන අපිට ඕන විදිහට මේ drop cap caption එකට කියලා ගියාම drop cap option එකට ගියාම ඒක තියෙනවා මෙතන. අපිට ලයින් කීයක් drop කරන්න සාමාන්‍ය ලයින් 3යි ඔටෝ එන්නේ. අපිට 4ක් ඕන නම් 4ක් 2ක් ඕන නම් 2ක් මේ ආකාරයෙන් අපිට මෙතන වෙනස් කරන්නට පුළුවන්. ඒ වෙනස් කරලා distance from text ඒ කියන්නේ මේ y අකුර මෙතන ඉඳලා මේ text එකට අතු දෙන පරතරය වෙනස් කරන්න ඕන නම් ඒ වෙනස් කරලා අපිට ගන්න පුළුවන්.
එතන මේ drop cap styles දෙකක් තුන එකක් තමයි මේ drop cap කියන තමයි in margin කියන එක. In margin කියන click කරොත් මේ paragraph එක මේකෙන් ඇවිල්ලා margin එකෙන් එළියෙන් තමයි අර drop cap එක තියෙන්නේ. එතන සාමාන්‍යයෙන් අපි ওই විදිහට දකිනවා අඩුයි අපි දකින්නේ dropped කියන විදිහට. මෙන්න මේ විදිහට තමයි අපි දකින්නේ. එතකොට බොහෝ දුරට ඕගොල්ලෝ දකිනවා standard ලිනම් මේක drop එක තුනක් line තුනකට drop වෙලා තමයි drop cap එක එන්නේ. මෙන්න මේ ආකාරයෙන් paragraph එකක් අපිට text එකක් දාලා paragraph එකක් අපිට drop cap එකක් දාලා design කරගැනීමේ හැකියාවක් තියෙනවා.